අවුරුදු දෙක හමාරක් දිනව මැතිවරණයක් සඳහායන් ජනාධිපති වරණයකට පාර්ලිමේන්තු මැතිවරණයට පළාත් පාලන මැතිවරණය තියෙන මාර්තු මාසේ තව කල් දිනව පළාත් පාලන මැතිවරණය අපි විශ්වාස කරනවා දෙසැම්බර් මාසේ වෙනකොට මේ තියෙන අර්බුදයේ සෑහෙන දුරට අපිට මග හරවා ගන්න පුළුවන් වෙයි කියලා නැවතත් මේ රට යථාවත් කරලා ඉදිරියට මේ පක්ෂය අරගෙන ගිහිල්ලා නැවතත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපේ රජය බිහි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා තවදුරටත් ශ්‍රී ලංකාවේ ජීවත් වීම පළක් නොමැති වගේ අද මේ කතාව තුළින් ඔබ තේරුම් ගන්නට ඕනේ මේ රටේ නෙළුම් කුල්න බල්ලා ඇස්වල කඳුළු පුරවගෙන ආපු නෙළුම් කුල්න බල්ලා එකට සාධාරණීකරණය කරපු මිනිසු ඉන්න රටක් මේක මේ අය කොහොමත් අවුරුදු දෙකහමාරකට ප්ලෑන් නැදින්නේ අපේ රටේ මිනිස්සුන්ට බොහොම කෙටි කාලීන මතක තියන අය මෙච්චර විනාශයක් කළා මේසා ඛේදවාචකයක මුළු රටක් මුහුණ දෙමින් ඉන්න කොටත් ලැජ්ජ නැතුව මහින්ද රාජපක්ෂගේ පාලනයෙන් යුතු තවත් ආණ්ඩුවක් පිටවන්නට මහින්ද ආනන්ද කතා කරනවා පොහොර නැවේ ඉඳලා කාබනික ගොවිතැනින් රට විනාශ කරලා කෘෂිකර්ම ඇමති විදිහට මේ මොහොතේදී මන්දපෝෂණය සහිත රාජ්‍යයක් බිහි කිරීම සඳහා ඍජුවම මැදිහත් වුණු පාර්ශවයේ අද වෙනකොට ජනතාව ඉස්සරහා කතා කරන හැටි දැක්කහමත් ජනතාව පුටුවල වාඩි වෙලා මේව අහන් ඉන්න පැමිණීමක් පිටබද අපිට ඇත්තේ අතිශය දැවැන්ත කනගාටුවක් අද වෙනකොට 80කට එහා ගියපු පිරිසක් මේ මර්ධනයට එරෙහිව විරෝධතාවයට එනවා සමාජවාදී ශිෂ්‍ය සංගමය ඇතුළු පිරිස මේකට එන්නේ ඉරංගල හැම හැමෝම මේ වෙද්දින්නේ අත්අඩංගුවේ ඉතින් එහෙම මිනිස්සු හිරගෙවල් වලට දාලා අද වෙනකොට රටක් විනාශ කරපු ගෝඨා ගෝගමට මයින ගෝගමට පහර දෙන්න ඇවිල්ලා ඉල්ලාස් වෙන තැන ඉඳලා එතන ඉඳලා මිනිස්සුන්ගේ එකතු කරලා ඊට පස්සේ මහා දැවැන්ත මුදල් ඇමතිවරයා විදිහට කටයුතු කළා කබ්‍රාල්ලාට අධිපතිකම් දීලා මේ රටේ පළදායක නොවන ආර්ථික ව්‍යාපෘති වලට අත ගහලා ආපහු වතාවා රාජපක්ෂ පාලනයක් ගේන්න පොහොට්ටුව වැරදරමින් ඉන්නවා කියන්නේ මේ දේශපාලන සංස්කෘතියේ වෙනස් වීම කියන දෙවුන් කවදාවත් ඉගෙනගෙන නැහැ. ඒ කියන්නේ තවදුරට පුද්ගලයෙක් පාදක කරගෙන පැලැන්තියක් පාදක කරගෙන පරම්පරාවක් පාදක කරගෙන තමයි ඔවුන්ගේ දේශපාලනේ ලියවිලා තියෙන්නේ. පුළුවන් ඉක්මනට මේ රටින් යන්න. මේ කතා අහනකොට හිතෙනවා ආපහු වතාවක් අපේ රටේ අර අපිව විනාශ කරපු අපේ අනාගතේ විනාශ කරපු වැඩිහිටියෝ කියනෙව්. අනිවාර්යයෙන්ම මේ පාලන තන්ත්‍රවලට අත ගහවි. එහෙම වුණොත් අපිට වෙන්නේ හැමදාම ජීවිතවල අරගල කරන්න. ඒ හැරෙන්න වෙන විකල්පයක් අපිට ඉතුරු වෙන්නේ නැහැ. මේ කියන විදිහට එළවෙන මාර්තුවේදී ඡන්දයක් තියන්නේ නැහැ. තව අවුරුදු දෙකහමාරක් තියෙනවා කියන විශ්වාසය උඩින්නේ පාර්ලිමේන්තුව උන්ට තියාගන්න. ඉතින් ඒ කියන්නේ තව අවුරුදු දෙකහමාරකදී ඔබ නිකමට හිතන්න අපිට ජීවත් වෙන්න රටක් ඉතුරු වෙයිද? ඔවුන්ට තාම ප්‍රශ්නේ දෙරිලා නැහැ. ඔවුන් තාම සුඛෝපභෝගී ජීවිතයක ඉන්නේ. හැබැයි අපි කියා ගන්න බැරි දරා ගන්න බැරි මහ දැවැන්ත වේදකාමක ඉන්න බව මහ දුකක් විඳින බව ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි ලැජ්ජ නැතුව මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු යම පාලනයක් ගොඩනගනවා කියලා මෙච්චර අප්‍රසාදයක් සමාජය තුළ ගොනු වෙද්දී ඔවුන්ගේ කටවල් වලින් පණින්නේ මේක හැදෙන්නේ නැහැ. පුළුවන් අය මේ රටින් යන්න.